අද අපිත් එක්ක විශේෂ කතාබහකට එකතු වෙනවා දෙපලක්. අපි මේ සෝන් එකෙන් කියනවා වගේම චේන්ජ් එකක් කරන්න try කරන කට්ටිය. අනිවාර්යයෙන්. අපි එහෙනම් අඳුරගෙන ඉමු කවුද කියලා. අපි මුලින්ම වම් පැත්තෙන් පටන් ගමු. Mr. Irfan Junaidin, Project Manager, Sam Sam Foundation. Subha Sandhya kela adara piliganna. Subha Sandhya. E wageema innawa Ashek Amher Hakamdin Mahata, Sam Sam Foundation eke thawa samajike. Subha Sandhya kela piliganna. Subha Sandhya kela. Ada api katha karanna yanne Sam Sam Foundation. Kiyana me gulange mokadda kiyala api ekulange mahala balum. Eken mokadda me foundation e mulima man ahannam obada pelagen Sam Sam Foundation kiyanne mokadda? පළමුව මම ස්තුතිවන්ත වෙනවා කැපිටල් මහරජා සංවිධානයටත් ඒ වගේම TV1 channel එකටත් මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධව Zamzam Foundation ආයතනය ගැන මම ඉතාමත් කෙටියෙන් කියනවා නම් අපි 2013 සිට වර්ෂයේ සිට ක්‍රියාත්මක වන සංවර්ධන ආයතනයක් මේක ප්‍රධාන වශයෙන්ම අපි ක්‍රියාත්මක වන්නේ humanity beyond religion කියන tagline එකේ ඒකෙන් අදහස් කරන්නේ ලංකාවේ සිටින සියලු ජනතාවටම සේවය කරන ප්‍රොජෙක්ට්ස් ඔපරේට් කරන ව්‍යාපෘතියක් අපේ ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපන සංවර්ධනය ඒ වගේම සමාජ සංවර්ධනය ජීවනෝපාය සංවර්ධනය ඒ වගේම අපේ ප්‍රධාන අනිකුත් ව්‍යාපෘතිය තමයි නිවස් ව්‍යාපෘතිය නිවාස අවශ්‍යතාව තියෙන ව්‍යාපෘතිය දැන් මේ ව්‍යාපෘති හතරක් සඳහා ක්‍රියාත්මක කරන සංවිධානයක් දැනට ලංකාවේ අවුරුදු 5ක් පමණ කාලයක් අපි ක්‍රියාත්මක කරනවා ඒකේ දිස්ත්‍රික්ක 14ක් පමණ අපි දැනටමත් ව්‍යාපෘතිය දියත් කරලා තියෙනවා. ඉතාමත් කෙටියෙන් කියනවා නම් දැනට අපේ ආයතනයේ ඉතාමත් සුළු ස්ටාෆ් කෙනෙක් ස්ටාෆ්ලා 10 දෙනෙක් වගේ සීමාව තියෙන කොටත් ලංකාවේ දිස්ත්‍රික්ක 14ක් කව කරන ව්‍යාපෘතියක් තියෙනවා. ඒකේ සභාපති විදියට ෂේක් මුෆ්ති යූසුෆ් හනිෆාතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් දැනට කොළඹ සිටිනවා. මම හිතන්නේ දැන් මේ දවස් ටිකේ අපේ ප්‍රධාන ව්‍යාපෘතිය තමයි ස්කූල් ඉට් ස්මයිල් ප්‍රොජෙක්ට් කියන ව්‍යාපෘතිය. මම හිතන්නේ ඒ ව්‍යාපෘතිය සම්බන්ධව ඉතාමත් කෙටියෙන් මම කතා කරොත් හොඳයි කියලා හිතනවා. ස්කූල් ඉට් ස්මයිල් ප්‍රොජෙක්ට් දැනට අපි අවුරුදු 4ක් පමණ කාලයක් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්. මේකේ ළමුන් 46,000ක් ආසන්න වශයෙන් දැනට ලංකාවේ මේ ප්‍රොජෙක්ට් එකේ බෙනිෆිෂරිස් විදියට අපිට ඉන්නවා. දැන් ඒකේ ප්‍රධාන වශයෙන්ම අපි ලබා දෙන්නේ අඩු ආදායම් ලාභී පවුල්වල සිටින පාසල් ළමුන් සඳහා අපි සහය වන නැත්නම් රුපියල් 3000ක් වටිනා පොත් කට්ටලයක් ලබා දෙන ව්‍යාපෘතියක්. ඒකේ ප්‍රධාන වශයෙන්ම දැනට මේ පහුගිය මාසේ අපි දිස්ත්‍රික්ක 4ක් ප්‍රධාන වශයෙන්ම හම්බන්තොට මුණනරාගල ඒ වගේම නුවරඑළිය ආශ්‍රිත පොළන්නරුව දිස්ත්‍රික්කවල තෝරාගත් පාසල් ළමුන් සඳහා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා. දැන් මේකේ පරමාර්ථය සම්බන්ධව මම හිතන්නේ මා සමග සිටින අපේ අෂේක් අම්හර් හකම්දීන් මෞලවීතුමා විස්තර කරයි මේකේ අපි බලාපොරොත්තු වෙන ඔබ්ජෙක්ටිව්ස් මොනවද කියලා. මේ සංවිධානයේ නොයෙකුත් අරමුණෝසේ ගමන් කරන අවස්ථාවේදී ඒකෙන් විශේෂතම වැඩපිළිවෙල තමයි මේ ස්කූල් විත් ස්මයිල් එහෙම නැත්නම් සිනහමුසු පාසලක් කියන තේමාව යටතේ කරන්නා වූ ඒ වැඩපිළිවෙල. සැබවින්ම මේ වැඩපිළිවෙල ගැන අපි මේ කතා කරන්නේ මේක ඉදිරි සැලැස්මක් හැටියට නෙමෙයි දැනටමත් මේ සැලැස්ම සමාජගත කරලා ඒකේ ප්‍රයෝජනයන් සියල්ල දරුවන්ට ගලාගෙන යන සැලැස්වට පස්සේ තමයි අපි මේ ගැන මේ දැන් අපි මේ කතා කරන්න පටන් ගත්තේ. ඇත්තටම මේ ලංකාව තුල වෙසෙන ජාතිභේදයකින් තොරව ආර්ථිකමය වශයෙන් අපහසු දුප්පත් පවුල්වල වෙසෙන දරුවන් ඒක කුමන අංශයේ කුමන ජාතියේ කුමන ස්ථානයේ කියන එකට අපි විශේෂයෙන්ම අදාළ වෙන්නේ නැහැ. අපිට අපි බලන්නේ එකම එක අංශයක් දිහා විතරයි. නියමිත අධ්‍යාපනය හැදෑරීම සඳහා ඒ දරුවට යම්කිසි අපහසුතාවයක් තියෙනවා නම් ආර්ථිකමය වශයෙන් ඒගොල්ලන් ගාවට අපි ගිහිල්ලා ඒ දරුවව යහපත් ප්‍රතිඵලයක් ගෙන දෙන ඒ කියන්නේ සමාජයට වැඩදායී පුද්ගලයක් ලක්මාතාවට කියන්නේ යම් සේවයක් කරන පුද්ගලයෙක් හැටියට පරිවර්තනය කරන තාක්කල් අපේ වැඩපිළිවෙල ඒ දරුවා ඔස්සේ ගමන් කරනවා. ඒ නිසා අපි ආරම්භයේදීම නොයෙකුත් විමර්ශනයන් සහ නොයෙකුත් සෝදිසි මෙහෙයුම් මේ සොයලා බැලුවා ලක්මාතාවේ හැමතැනම නොයෙකුත් පාසල් වලට ගිහිල්ලා ඒ වගේම හුඟක් දුෂ්කර පළාත්වලට දුෂ්කර ගම්මාන වලට ගිහිල්ලා අපි මේ සම්බන්ධව ලොකු සොයා බැලීමක් කරා. ඒ අවස්ථාවේ තමයි අපි දැනගත්තේ මේ ලංකාව තුළ මේ තරම් විශාල මෙහෙවරක් සේවයක් ඉෂ්ට සිද්ධ කරන්න ඕනේද කියලා.
ඒක කොයිතරම් දුරට බැරෑරුණාද කියලා කිව්වොත් ආරම්භයේදී ඊටාත්ම සුළුෙන් පටන් ගත්ත මේ වැඩපිළිවෙල දැනට 2017 වර්ෂයේ අවසන් වෙන අවස්ථාවේදී 50,000කට අධික දරුවන් ප්‍රමාණයක් ඒ අවශ්‍යතාවයට හිමිකම් කියනවා. ඒ කියන්නේ තවත් මේක පූර්ණ වෙලා නැහැ. තවත් විශාල ප්‍රමාණයක දරුවන් කොට්ටාසයක් මේව බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි කල්පනා කරා සමාජීය වශයෙන් ආගම, චාරිත්‍ර වාරිත්‍ර මෙව පොඩ්ඩක් මේක අදාළ කරගන්නේ නැතුව පොදුවේ මේගොල්ලන්ට යම් සේවාවක් අපේ ආයතන විසින් කරන්න ඕනේ කියලා විශේෂයෙන්. මේ ෆවුන්ඩේෂන් එක ආරම්භ කරේ කොයි කාලයේද කියලා වගේ කිව්වොත් අපේ ආයතනය පටන් ගන්න ඇත්තටම කියපුවම 2006 වර්ෂයේදී. ඒකේ අපි පටන් ගන්න ප්‍රධාන වශයෙන්ම අල්හාජ් රෂීද්, ඒ වගේම අල්හාජ් ෂේක්, අල්හාජ් මන්සූර්, ඒ වගේම අල්හාජ් ෆයිස් වැනි අපේ අධ්‍යක්ෂ මණ්ඩලින සමාජිකව තමයි මේක පටන් ගන්න. ඉන්පස්සේ 2013 වෙනකොට මේ අපේ ආයතනයේ අපි එකතු වෙනවා අපේ දැනට ඉන්න සභාපතිතුමා අෂේක් මුෆ්ති යූසුෆ් හනිෆා සභාපතිතුමා. එතුමාගේ යටතේ තමයි දැනට අපි ඇත්තටම දක්ෂ ඒ වගේම කැප වෙන ඩෙඩිකේටඩ් බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ටීම් එකක් දැනට අපි ඉතිරිවෙන්නේ. දැන් අපි මෙහෙම දෙයක් මම ප්‍රශ්න අහන්න කැමති. දැන් ඔයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක ඇවිල්ලා අපි මේ අතේ තියෙනවා වගේ ලෙට්ස් මේක ඩිෆරන්ස් ත්‍රූ එඩියුකේෂන්. මේ එඩියුකේෂන් ඊයක තමයි 2018 කියන්නේ. දැන් 2017 ස්කූල් ඉත ස්මයිල් මේ ප්‍රොජෙක්ට් එකේ කතාවරු මේක මේ සංකල්පය කොහොමද ආවේ? මේක කියන්නේ විශේෂයෙන්ම ළමුන් ආරම්භය විතරද මේ ඔයගොල්ලන්ගේ ෆවුන්ඩේෂන් එකේ ප්‍රොජෙක්ට් එකක්ද නැත්නම් ඊට අමතරව වෙන දේවල් ඔස්සේ ප්‍රොජෙක්ට් එකක් කරනවද ප්‍රජා සත්කාර සම්බන්ධයෙන්? ඔව් මම හිතනවා මේ තීම් එකට එන්න අපිට ප්‍රධානම හේතුව වුණේ අපේ ප්‍රධාන වශයෙන් අපි වැඩ කරන ඒරියා එකක් තමයි ටාගට් ඒරියාක විදිහට තියෙන්නේ අප් කන්ට්‍රි නැත්නම් අපි කියනවා නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවැල ඒ වගේ ආශ්‍රිත ඒරියා එක. අපි දැක්කා දැන් එහි අපේ ව්‍යාපෘති දියත් කරනකොට ස්කූල් ඩ්‍රොප් අවුට් රේට් එක පාසල් හැර යාමේ ප්‍රතිශතය ඉතාමත් වැඩි සාපේක්ෂව අපි ගත්තාම අනිකුත් දිස්ත්‍රික්කෙත් එක්ක. ඒක අපේ බේස්ලයින් සර්වේ වලත් අපිට දැනුණා එහි පාසල් හැර යන මට්ටම. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට අපි දැක්කේ පවටි නැත්නම් දරිද්‍රතාවය. පස්සේ අපි හිතුවා එකක් තමයි ඒ ළමුන් සඳහා ස්පෙෂලි මේ ව්‍යාප්තිය දියත් කරන්න ඕනේ. මොකද අධ්‍යාපනය තමයි ඒ ළමුන්ගේ ෆියුචර් අපි කියන්නේ විස්ඩම් කියන නැත්නම් ඒකේ තමයි ඒගොල්ලගේ ගැළවීම තියෙන ඇත්තටම. ඒකක් දෙක අපි දැක්කේ එහෙ පේරන්ට්ස්ලාගේ මොටිවේෂන් පැත්තකට මම කතා කරනකොට දැන් දෙමව්පියෝ ඇත්තටම පවටිත් එක්ක නැත්නම් දරිද්‍රතාවත් එක්ක මොටිවේට් නැහැ ඒගොල්ලේ ළමයින්ව දිගටම පාසල් අධ්‍යාපනයේ තියාගන්න. තුන්වෙනි එක අපි කතා කරන්නේ රිකන්සිලියේෂන් නැත්නම් අපි සහජීවනය කතා කරනකොට කෝඑක්සිස්ටන්ස් සම්බන්ධව. මම හිතන්නේ අපේ අම්හර්මතුමා එක විස්තර කරේ වැඩියෙන්ම ඒ ඔබ්ජෙක්ටිව් එකේ තියෙන පරමාර්ථය මොනවද කියලා. ඇත්තටම මේ වැඩපිළිවෙල අපි කරගෙන යනකොට ඔබතුමා කලින් සඳහන් කරපු ආකාරයෙන්ම ඇයි මේක විශේෂයෙන්ම දරුවන්ට පමණක් විශේෂණය වෙන්නේ කියලා. රටක අනාගතය පවතින්නේ අද අධ්‍යාපනය හදාරන මේ පුංචි දරුවන්ගේ දෑතේ. අපි බැලුවා නාගරික ප්‍රදේශයන්වල සමහර වෙලාවට දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ ප්‍රතිඵල සහ ප්‍රතිලාභයන් විශේෂයෙන්ම කඳුරට ප්‍රදේශයේ ඉන්න දරුවන්ට ඒක අත් වෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඒත් මේ හේතුවෙත් මෙතුමා සඳහන් කරා දරිද්‍රතාව. එහෙම නැත්නම් මේ දුප්පත්කම. ඉතින් ඒ වගේ දරුවන්ව හොයලා ඒගොල්ලන්ට නිසි අධ්‍යාපනය ලබා දුන්නා නම් ඉදිරි අනාගතයේ ප්‍රතිඵල නෙලාගෙන ඒ ප්‍රතිඵල ඔස්සේ යම්කිසි ඵලදායි සේවයක් මේ ලක්මාතාවට කරන්න පුළුවන් කියන චේතනාව අපිට තිබුණා. ඒකත් එක්කම අපි දැනගත්තා මේක ආගම් වශයෙන් හෝ නැත්නම් ජාති ආගම් කුල බෙදලා කරන්න ඕන දෙයක් නෙමෙයි. සියලුම දෙනාටම පොදුවේ අනිවාර්යෙන්ම කරන්න ඕන සේවයක් තමයි මේ සේවය. සමහර වෙලාවට අපි නොයෙකුත් නාගරික තැන්වල ඉෂ්ට සිද්ධ කරන මේ වගේ සුබ සාධන කටයුතු ඒ දරුවන්ට ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ගිහිල්ලා ඒ දරුවන් ගැන හොයලා බලන අවස්ථාවේදී විශේෂම කියන්න කැමති ඒගොල්ලන් මුස්ලිම් වේවා නොවේවා ඒක අදාළ වෙන්නේ නැහැ. සෑහෙන දුප්පත් දරුවන් ප්‍රමාණයක් අපිට හම්බුණා. ඒ දෙමව්පියන්ට සමහර වෙලාවට තමන්ගේ ආගම ධර්මය පිළිපදින්නවත් බැරි තරමේ දරිද්‍රතාවයක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඉතින් අපි ඒක තේරුම් අරගෙන දැන් ඒගොල්ලන්ට අපි උදව් කරලා ඒ විදිහේ මේ ක්‍රියාන්විතය කරගෙන යන අවස්ථාවේදී සිංහල වේවා, දෙමළ වේවා, ක්‍රිස්තියානි වේවා
හින්දු ඒවා මේ සියල්ලම එකහා බැඳිච්ච ලොකු ප්‍රේමයකින් ලොකු ශක්තිමත් පවුරක් හැටෙන මේක ගොඩ නැගෙන්න පටන් ගත්තා විශේෂයෙන්ම දරුවන් අතර ඒ කියන්නේ දැන් වැඩිහිටි සමාජයට හරි තරුණ සමාජයට හරි උපදෙස් දෙනේට වැඩිය මේ පුංචි දරුවන්ට අපි මාර්ගෝපදේශනේ ලබා දුන්නා නම් නියතවම අද ලංකාවේ පවතින සමහර තත්ත්වයන් වලට අදාළව අනාගතයේදී අපිට හොඳ සාරවත් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් ඉතින් අපි දැනගත්තා මේ තියෙන මේ විචිත්‍රත්වයේ විවිධත්වය ගොඩ නගන්න පුළුවන් කියලා හරි අපි ස්කූල් විත් ස්මයිල් කියන තේමාව යටතේ ව්‍යාපෘතිය ආරම්භක උත්සවය සම්බන්ධයෙන් වීඩියෝ ක්ලිප් එකක් රෙඩි කරලා තිනවා අපි ඒක බලලා ඇවිල්ලා කතා කරමු හරි අපි දැක්කේ 2017 දෙසැම්බර් 2 වෙනිදා BMCH එකේ පැවැත්වෙච්ච ස්කූල් විත් ස්මයිල් ව්‍යාපෘති ආරම්භක උත්සවය අපි සම්බන්ධයෙන් කතා කරමු. ඔව්. මේ ඉවෙන්ට් එක අපි පටන් ගත්තේ ඉනෝග්‍රේෂන් එකක් විදියට. මොකද අපි මේ අවුරුද්ද අපි ළමුන් 15,000කට ලබා දෙන එක අපි හිතුවා මේක සංකේතවත් විදියට මේක කරන්න ඕනේ කියලා. පස්සේ අපිට සම්බන්ධ වුණා Office for National Unity and Reconciliation එකේ අපේ චයර්මන් විදියට දැනට ඉන්න ෆෝම ප්‍රෙසිඩන්ට් අපේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ඒ වගේම ද මිනිස්ටර් ඔෆ් එඩුකේෂන් අකිල විරාජකාරියවසම් මැතුමා අතුළු අනිකුත් මැති අමතුන් සහභාගී වුණා මේකෙදි අපිට ඕන වුණේ මේ තීම් එක සම්බන්ධවත් ඒ වගේම මේකේ අවශ්‍යතාව සම්බන්ධවත් හැමෝටම දැනුවත් කිරීම ඒ වගේම අපේ ස්ට්‍රැටජි එකක් විදිහට අපි කල්පනා කරා මේ සම්බන්ධව වැඩ කරන අනිකුත් සෝෂියල් ඕගනයිසේෂන් අපි ගත්තාම දැන් අපි කිව්වා දැන් මේ තීම් එක අධ්‍යාපන ගැන කතා කරන අනිකුත් ආයතනයටත් අපි පාර්ට්නර්ෂිප් එකක් විදිහට ඕපන් කරා කෝල් කරා පස්සේ ඒගොල්ලෝ අපිට ගොඩක් ආයතන අපි හා සම්බන්ධ වුණා විශේෂයෙන්ම අපි ගත්තොත් උඩුනුවර ඩිවලොප්මන්ට් ට්‍රස්ට් ඒ වගේම වෙලිගම ඩිවලොප්මන්ට් ට්‍රස්ට් බයිතුල් ඛෛර ආයතනය ඒ වගේම හිලාලියන්ස් වැනි විවිධ ප්‍රදේශවල ඉන්න
සමාජ සංවර්ධන ආයතන අපිට සම්බන්ධ වුණා. අපි කල්පනා කරා සස්ටේබල් ස්ට්‍රැටජි කියලා කියන්නේ. අපි තිරසාර සංවර්ධනයට අපි හිතුවා ඒගොල්ලොන්ව ශක්තිමත් කිරීම සඳහා නැත්නම් මේ ඒගොල්ලොන්ව ස්ට්‍රෙන් කිරීම තුලින් මේ ව්‍යාපෘතිය දිගින් දිගටම ඒ වගේ ආයතනවලට මේක අරන් යන්න පුළුවන් අවස්ථාවක් හම්බ වෙනවා කියලා. දැන් මේ ආයතනේ එදා සිද්ධ වුණේ ඇත්තටම ඒ ඉනෝග්‍රේෂන් එක. මේකේදී අපි එක දෙකක් හයිලයිට් කරා. මේ ආයතනේ විශේෂයෙන්ම ෆයිනෑන්ෂියල් පැත්ත ගත්තාම අපි මේ ප්‍රොජෙක්ට් එකට දායක වෙන්නේ බොහෝ දුරට 98%ක්ම ශ්‍රී ලාංකික ප්‍රජාව. ඒක ඇත්තටම විශේෂ දෙයක්. මොකද මේකට අපිට විශේෂයෙන් අපිට ෆොරින් ෆන්ඩ්ස් මේකට හම්බ වෙන්නේ නැහැ. මේක ඇත්තටම ලංකාවේ ඉන්න පිරිස තමයි මේකට මූල්‍ය ආදර ලබා දෙන්නේ. රුපියල් 300 සිට ලක්ෂ 3 දක්වා දායක ලබා දෙන කාණ්ඩයක් ඉන්නවා. මේ ළමුන් 50,000කටම මේ සැරේ ලබා දුන්නේ ඒ අයගේම මුදල් ප්‍රතිපාදනයේ. ඒ වගේම මේකේ ගත්තාම අපි ඕනෑම ආයතනයක තියෙන ඇඩ්මින් කොස්ට් එකක් සැලරිස් ඒ වගේම ගත්තාම මේ සම්බන්ධව කතා කරනකොට මේක 100%ක්ම ව්‍යාපෘතියට තමයි යොමු කරන්නේ. මේකේ අපේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා තමයි ඇත්තටම ඔපරේෂනල් කොස්ට් එක හැන්ඩල් කරන්නේ. මම හිතන්නේ මේක ඇත්තටම සුවිශේෂී නැත්නම් අපි කියනවා ඒක සිග්නිෆිකන්ට් අනික සාපේක්ෂව බලනකොට විශේෂක්තිය මම කියන්නේ. නොයෙකුත් අංශ ගණනාවක් විශේෂණය කරමින් තමයි රාජකාරි කරගෙන යන්නේ. එයින් පාසල් අධ්‍යාපනය හදාරන දරුවන්ට ඒ අධ්‍යාපනය හදාරල ඉවර කරන දුගී දරුවන්ට තමන්ගේ ෆියුචර් ටාගට් එක අනාගතයේ තියෙන ඒ සැලැස්ම ගාවට යනකම්ම අපි පුළුවන් ආකාරයකින් ඕනට උදව් කරනවා. ඒත් එක්කම මේ හා සමාජගත වගකීම අනිත් කට්ටියටත් මේක තේරුම් කරගන්න ඕනේ කියන එක අපේ ප්‍රධාන අරමුණ. එක එකම ජාතික වශයෙන් සියලුම දෙනාම එකතු වෙලා පොදුවේ මේ කාර්යවයට සහයෝගය දක්වලා ලංකාව විතරේ අනාගතයට ඒ දායකත්වය සලසන්න ඕනේ කියන තේමාවත් මේ අපි අතර තියෙනවා. ඒත් එක්කම තමයි දුප්පත් දුගී ජනතාවට හිසට සෙවණක් සලසන පුංචි නිවසක් ඒගොල්ලන්ට තනලා දෙන ව්‍යාපෘතියක් අපි කරගෙන යනවා. ඒකටම තව එක දෙයක් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ කුසගින්නෙන් ඉන්න පිරිසක් ඉන්නවා නම් ආර්ථික හුඟක්ම අපහසු. ඒගොල්ලන් අපිට කරන්න පුළුවන් ආකාරයකින් මේ ආහාර මල්ලක් හරි මොකක් හරි ලබා දෙන වැඩපිළිවෙලා. ඒ වගේම පානීය ජලයේ සම්බන්ධ ව්‍යාපෘතිය අද අපි දන්නවා බරපතල ගැටලුවක් හැටියට ලංකාවේ පත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට වතුර ටිකක් බොන්න පුළුවන් ආකාරයකින් මේ ව්‍යාපෘතිය අපි ඉදිරියට කළගෙන යනවා. අනාගතයේදී මේ සෞඛ්‍ය සම්බන්ධ කියන්නේ යම්කිසි සමාජ සේවයක් ඉෂ්ට සිද්ධ කරන්නත් බලාපොරොත්තු වෙනවා. සාරාංශයක් ඇටියට එක දෙයක් කියන්න ඕනේ, මේ ලංකාවේ ඉන්න සියලුම දෙනාම, ඒ කියන්නේ ජාති ආගම් ભેදයෙන් තොරව සියලුම දෙනාම ලංකාවේ ඉදිරි අනාගතයට මෛත්‍රී සම්පන්නව ඉදිරිපත් වෙලා සහයෝගයෙන් කටයුතු කරලා ඒ සාර්ථකභාවය මේ භූමියට ළඟා කරලා දෙන්න ඕනේ කියන තේමාව තමයි අපි ආයතන ඇටියට අපිට තියෙන්නේ. හරි, ඉතින් මෙයාගේ සමාජ සත්කාර ප්‍රජා සත්කාර තවදුරටත් දිගටම කරගෙන යන්න පුළුවන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපිත් එක්ක යතුනේ සැන්සම් ප්‍රම් ෆවුන්ඩේෂනේ ඉර්ෆාන් ජුනයිදීන් මහතා සමග අෂේක් අම්හර් හකම්දීන් මහතා. ඉතින් මෙහෙවෙනි ස්තුතියන අපිත් එක්ක මේ අතනට ඇවිල්ලා අද දවසේ අපිත් එක්ක තරුණ කරුණු බෙදා හදාගත්තා. ඉතින් අපි එහෙනම් ඔවුන් දෙපළට සමු දෙන ගමන් අපි බ්‍රේක් එකකට යමු.